ජෙසුපීටයි. අද දවසේදී ඔබත් එක්කම මම බෙදා ගන්නට යන්නේ දෙවියන්ගේ යැපෙන්න. ඊයේ සුවිශේෂයේම ගලා යාමයි අද දවසේදී. මේ ශ්‍රාවකයන්ට ස්වාමින් වහන්සේ කියනවා ඔබ අනවශ්‍ය විදිහට දේවල් ගෙනියන්න ඕන නැහැ. ඔබට අවශ්‍ය දේ හැම කෙනෙක්ම දෙයි. හැබැයි ඔබ යන හැම තැනටම සාමය පතන්නට ඕන. මාගේ ශාන්තිය ඒ හැමෝටම දෙන්නට ඕන. ඒක තමයි කාරණය. දෙවියන් තුල යැපෙන මිනිසයා තමන්ට වෙන්නේ මොනවද කියලා හිතන කෙනෙක් නෙමෙයි. තමන් ගෙනියන්න ඕන මොනවද කියන දේ හිතන කෙනෙක් නෙමෙයි. තමන්ගෙන් වෙන්න ඕන මොනවද? තමන් දෙන්න ඕන මොනවද කියලා හිතන මිනිස්සේ. ඒ මිනිස්සයා දෙවියන් තුල යැපෙනකොට දෙවියන් වහන්සේ ඒ මිනිසයාට අවශ්‍ය කරන දේ අවශ්‍ය කරන මොහොතේදී ලබා දෙනවාමයි. අපේ ජීවිතයේදී අපි උදේ ඉඳන් හැන්දෑව වෙනකම් වෙහෙස මහන්සි වෙන. අපිට අවශ්‍ය කරන දේවල් ගැන අපි ඕනාවටත් වඩා නලංගු වෙනවා. ඒ නිසා දේවස්ථානයේ තුල යාඥාව ඇතුළෙත් අපේ ඉල්ලී පත්‍රිකා ගොඩාක් තියෙනවා. අපේ දිනදා ජීවිතයේ සිහින කන්දරාවන් තියෙනවා. අපේ ජීවිතයේ මහන්සි ගන්න හැම තත්පරයකදීම මුදල් වෙනුවෙන් අපිට අවශ්‍ය කරන බඩු බහිරාදිය වෙනුවෙන් අපි අනේක වාරයක් අපේ මනස වෙහෙසනවා, අපේ කය වෙහෙසනවා, අපේ සිහින, අපේ බලාපොරොත්තු වෙනුවෙන් අපි පැය 24ම නලංගු වෙනවා. දෙවියන් වහන්සේ තුලත් යැපෙන්න හරියට පුංචි දරුවෙක් අම්මත් එක්ක යැපෙනවා වගේ, වයසට යනකොට තමන්ගේ දරුවන්ගෙන් යැපෙනවා වගේ, අපිට හයියක්තිය වැඩි වෙනකොට අපේ හයිය හත්තිය ගැන හිතලා දෙවියන්ගෙන් යැපෙන ස්වභාවය අපි අඩු කර ගන්නවා. මාව මේ ලෝකයට එවන්නට සූදානම් කළ ස්වාමින් වහන්සේට මාව මේ ලෝකෙ නොමැරි ආශිර්වාදයෙන් පුරවල ජීවත් කරවන්නත් පුළුවන් කියන දේ විශ්වාස කරන්නේ. ඒ නිසා උන්වහන්සේ නොදැන මගේ හිස කෙස් ගහක්වත් වැටෙන්නේ නැහැ. එහෙනම් ඒ ස්වාමින් වහන්සේ ඔබව මාව රකින්න, ඔබව මාව බලාගෙන ඉන්න, ඔබට මට උවමනා දේ දාන්න. ඒ ස්වාමින් වහන්සේ තුල අද දවසේදී යැපෙමු. ජෙසුපීටයි.